අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය කොවිඩ් මෘතදේහ බොමුදාලියට අවසර අගමැති පාර්ලිමේන්තුවේදී කියයි අධිකරණ තීන්දුව ලැබෙන තෙක් මන්ත්‍රි රංජන් පාර්ලිමේන්තුවට කැඳවීමක් නැහැ කතානායක සභාවට දෙනුම් දෙයි බස්නාහිර පාසල් විවෘත කිරීම යලිත් කල්යයි දිවයිනේ සියලු පාසල් විවෘත කිරීම මාර්තු 15 වෙනිදා අධ්‍යාපන ඇමති ජී.එල්.පී. රිස්කියයි ආණ්ඩුව බොරු ප්‍රශ්න මතු කරමින් ජනතා ප්‍රශ්න යට ගහනවා විපක්ෂයෙන් චෝදනා නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකුට ජනපති අතින් පත්වීම මෙරටට පැමිණීමට සිටින විදෙස්ගත ශ්‍රමිකයින්ට අවශ්‍ය නිරෝධායන මධ්‍යස්ථාන කඩිනමින් ස්ථාපිත කිරීමට කම්කරු ඇමති නිමල් කෙන් උපදෙස් 2024 වසර වන විට මෙරට කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කරනවා රජය කියයි ගව ඝාතනයේ නතර කිරීමේ රජයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ කවදාද ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත අධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් රංජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට කැඳවීමක් සිදු නොකරන බව කතානායක මහින්ද යපාබේවර්ධන මහතා අද සභාවට දැනුම් දුන්නා ඒ විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිදු කළ ප්‍රශ්න කිරීම වලට පිළිතුරු ලබා දෙමින් මේ අතර තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී මැති ඇමතිවරුන් මෙලෙස අදහස් පළ කළා සුවන්දිරන් මැතිතුමාට පමණක් නෙවෙයි මේ රටේ ඕනම පුරවැසියෙකුට ඒ නිදහස්ව සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදී පාගමන කියන්නට පුළුවන් ඒ පාගමන ගියයි කියලා එතුමන්ට ලබා දෙන විශේෂිත වූ ආරක්ෂාව ඉවත් කරනවා කියන එක වැරදි මගේ යටතේ ඉන්න පොලිස් හමුදාව සහ විශේෂ කාර්ය බලකාය නිවට හමුදාවක් කරන්න මම කැමති නැහැ මම මේ ආයතනයේ ප්‍රධානී වෙලා ඉන්නකම් මම නැවට කැමති නැහැ එතකොට සුමන්දිරන් කියන මන්ත්‍රීවරයා මීට මාස කීපයකට ඉස්සෙල්ලා STF එක විශේෂ කාර්ය බලකාය එළිය තියාගෙන කාමරයක් ඇතුළට ගිහිල්ලා විශේෂ කාර්ය බලකාය සහ හමුදාව ඝාතනය කරපු ත්‍රස්තවාදියෙක්ව සැමරුවා. එතකොට එතින්දි තමයි අපි මෙයාව මේ STF එක එලියට ගන්න හිතුවේ. නමුත් ඊට පස්සේ මම එතුමාට පුද්ගලිකව කතා කරලා කිව්වා ඔබතුමාට තර්ජනයක් තියෙන නිසා අපි මේක තියන් ඉන්නවා කියලා පළවෙනි වතාවට දුන්න සමාව. දෙවෙනි එක තමයි ඊට පස්සේ තමයි උසාවි නියෝගේ නොතකා පොලිස් නියෝගේ නොතකා නීත්‍යානුකූල නීති විරෝධී ඝෝෂණයකට යනකොට නීත්‍යානුකූල හමුදාවකට ඒ වගේ පුද්ගලයෙක්ට ආරක්ෂාව දෙන්න බෑ. ඒක පළවෙනි එක. දෙවෙනික තමයි මේ එතුමාට සර්ජනයක් තියෙනවා නයි එතුමා ගෙදර ඉන්න ඕනේ. ත්‍රස්තවාදීන්ට ඔබතුමා දීලා තියෙනවා නේ ආරක්ෂාව. හමුදා බටේ පිල්ලෑන්ගේ හතර වටේ හිටගෙන ඉන්නවා. අපිට ඒවා දකින්න කොට ලැජ්ජයි. පිල්ලෑන් කියන්නේ කවුද? ඒ කාලේ මගේ කාර්යාලයට හතර ගාතෙන් දනගාගෙන ඇතුළට එන්නේ. හැමදාම ත්‍රස්තවාදීන්ට විරුද්ධව තමයි සුමන්දිරන්ලා හිටගෙන හිටියේ. ඒක නිසා තමුන්නාසේ එක සිද්ධියක් මත සුමන්දිරන්ගේ ආරක්ෂාව අයින් කරනවා කියන එක අපි පිළිගන්නේ නැහැ. ඉතාම අසාධාරණයි. 2010 මම ජනාධිපතිවරණයට තරඟ කරාම තරඟ කරනකොට මට මම හමුදාපති නිලයේ ඉඳලා ආරක්ෂා මණ්ඩලික ප්‍රධාන ඉඳලා අයින් වෙච්ච ගමන් යුද්ධ ඉවරලා මාස කිහිපයයි මට 80ක ආරක්ෂාවක් හිටියා. මැතිවරණේ ජනාධිපතිවරණේ ප්‍රතිඵල කියලා විනාඩි 5කින් පණිවිඩයක් ආවා සම්පූර්ණ ආරක්ෂාව අයින් කරන්න කියලා. සම්පූර්ණ ආරක්ෂාව අයින් කරා. ප්‍රතිඵල කිය උදාසේ රෑ මගේ ගෙදර හිටියේ මමයි මගේ බිරිඳයි මගේ දූලා දෙන්නයි ගෙදර ඉන්න බල්ලයි මංගාති වුණ 9 මිලිමීටර් පිස්තෝලේ විතරයි. අපි තනියම හිටියා අපට කවුරු හරි ගැහුවොත් මැරෙවවක් කමන්නේ නැහැ ත්‍රස්තවාදියාවක් කමන්නේ නැහැ. මම කියලා තිබුණා පිස්තෝලේ පතුරන් 10යි වෙනකම් මම සටන් කරනවා කියලා. එතකොට ඒ වගේ ඉතිහාසයක් තියාගෙන එක එකගේ ආරක්ෂාව අමතක කරා කියලා කතා කරනවා. එදා මහින්ද රාජපක්ෂ මහත්තය පාදයාත්‍රා යනකොට ඌට ආරක්ෂාව දුන්නා. ඒක සදාචාරය. ඉතින් ඔබතුමා ප්‍රේමලාල් ජයසේකර මහත්මයා ගිරහා වගේම අපේ රජන රාමනායක ඔබතුමාට හුඟක් ආදරේ. බොහොම ආදරෙන් කතා කරන මන්ත්‍රීවරේ එතුමා ගෙන්නන්න පාර්ලිමේන්තුවට එච්චරයි පිළිගන්න. ඒ වගේ සුමදින බැතුමත් හොඳ දක්ෂයෙක් සුළු ජාතික නායකයෝ අපි ආරක්ෂා කරන්න ඕන. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරස්සාද උපයෝග කරගෙන මේ කට වාගෙන ආගෙන ඉන්න තමුන්නාන්සලා කියාදී ආගෙන හිටියනේ අපි. ඇයි අපිට කතා කරන්න බැරි? කිරියල්ලම තුමා අද කියනවා මේ අධිකරණයට අපහාස කරපු පොලිසිය වැඩවලට අත දාපු මේ අල්ලස් දූෂණ කොමිෂන් අත දාපු මුළු රටම අඬපටවලින් දැකපු රංජන් රාමනායකෝ ගේන්න බෑ කියපු මම ආනවා මේ අවස්ථාවේදී මේ අන්සාඩ් වාර්තා ඒ නිසා ඔබතුමාට බලයක් නැහැ කියන එක කියන්නේ අපි නෙමේ විපක්ෂය. අපි විපක්ෂයේ ඉන්න කාලේ අපේ හිටපු ජනාධිපති තුමාගේ ආරක්ෂාව ඉවත් කරලා අපි මොනතරම් මේ සභාවේ කරුණු කියන්න යාඥා කරන්න සිද්ධ වුණාද? You all decided to remove his security. You all come today and tell this house about this assessment of the security. We remember how we had to canvass. Now that is I just want to remind the house. හෙට පාර්ලිමේන්තුවට ගේනවද රංජන්? නෑ හෙට ගේන්න බෑ. ඇයි? හෙට ගේන්න බෑ. ඇයි ගේන්න බැරි? අපිට උසාවියේ තියෙන උසාවියේ තීන්දුව අවසන් කරන්න පුරු හෙට ගේන්න බෑ. අද
උසාවියේ තීන්දුව අවසන් කරන තුරු ගේන්න බෑ. ගරු කතානායකතුමනි, පොයින්ට් ඔෆ් ඕඩර්. ඔබතුමා ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාට මේ සභාවට එන්න ඉඩ දීලා තියෙනවද? ඒ දුන්නේ උසාවි නියෝග උසාවි තීන්දුවෙන් පස්සේ. ඒත් එහෙම අසාධාරණ තීන්දුව මෙතන අරගෙන නැහැ. අපි එහෙම තීන්දුව ගන්නෙ නැහැ. ඉතනින් ඉච්චරයි. කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහයන් භූම දානය කිරීමට අවසර ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ කොවිඩ් වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ඊයේ කළ ප්‍රකාශයකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර මහතා විසින් යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් කොවිඩ් 19 වෛරසයේ ආසාදනයේ වී මිය යන පුද්ගලින්ගේ මෘතදේහයන් අදාහණී කරන්නේද නැතිනම් භූමදානය කරන්නේද යන පිළිබඳව සමාජය තුළ පසුගිය කාල සීමාව පුරා දැඩි කතිකාවක් නිර්මාණය වුණා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය විසින්ද අවස්ථා කිහිපයකදීම සිය ස්ථාවරය පැහැදිලි කරමින් ප්‍රකාශ කළේ කොරෝනා ආසාදිත මෘතදේහයන් අදාහණීට පමණක් අවසර ලබා දී ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය විසින් මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක්ද කලතර ඊට අදාළ වර්තාවද පසුගිය දිනක සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලැබී තිබුණා. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය වෙත නිල ප්‍රකාශයක් සිදු කළේ නැහැ. කෙසේ වෙතත් දේශපාලකමින් මෙන්ම ඇතැම් පාර්ශවයන් සිය විරෝධය පළ කරමින් විරෝධතාවලද නිරත වුණා. එවන් පසුබිමක පසුගියදා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේද නිවේදනය කළේ කොරෝනා ආසාදිත දේහයන් භූමදානය කිරීමේ ගැටලුවක් නොමැති බවයි. මෙම සියලු ප්‍රකාශයන් හමුවේ සබරගමු විශ්වවිද්‍යාලයේ පාංශු සහ පාරිසරික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියන්ත යපා මහතා ප්‍රකාශ කර සිටි පසයට වැළලී තිබෙන වෛරස වසර ගණනාවකට පසුව වෙනත් ආකාරයකින් හිස එසවීමේ අවධානමක්ද පවතින බවයි. කොරෝනා ආසාදිත දේහයන් භූමදානයට අවසර ඉල්ලමින් ඇතැම් පිරිස් කටයුතු කළ අතර ආදාහනය කිරීම සුදුසු ක්‍රමයක් බවටත් බොහෝ දෙනා මතපල කර සිටියා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ඊ පාර්ලිමේන්තුවේදී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ප්‍රකාශ කර සිටියේ කොරෝනා වෛරසයේ ජලය හරහා බෝ නොවන බවයි. මේ රටේ ලොකු අර්බුදයක් විදිහට පවත්වගෙන ගිය කාරණයක් තමයි මේ භූමදානයේද ආදාහනයේද කියන කාරණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිදිගොල්ලෑව කියන නගරයේ තියෙන රෝහලක්. ඒක කොවිඩ් සඳහා වෙන් කරගෙන ඉන්න ඔබතුමාලා ඒකේ මේ වෙනකොට කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම කරගෙන යනවා. එතකොට මේ රෝහලෙන් පිට කරන ජලය ටික ගලාගෙන යන්නේ අසල්ලම තියෙන ප්‍රාථමික විද්‍යාලේ. හරිද? මේ සඳහා අවධානය යොමු වෙලා නැද්ද? නැත්නම් මේ පිළිබඳ දැනුවත් වෙලා නැද්ද? නැත්නම් මේකට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකද්ද? කොරෝනා නම් ජලය හරහා බෝ වෙන්නේ නැහැ. ශ්වසන හරහා බිඳිති මගින් බෝ වෙන රෝගයක්. පොළ ඒකෙන් අපිට බලලා අපි මේ ගැටලුවට මැදිහත් වීමේ හැකියාව තියෙනවා. මෙම සියලු කරුණු කාරණා හම්බවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරනු ලැබුවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියේ කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලින්ගේ දේහයන් භූමදානය කිරීමට අවසර ලබා දෙන බවයි. ගරු කතානායකතුමනි, ඊයේ මේ සභාගර්භයේදී අපේ සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ ඇමතුමිය රෝහණ බණ්ඩාර මැතිතුමාට උත්තරයක් දුන්නා. වතුරෙන් කොවිඩ් හැදෙන්නේ නැහැ කියලා ඉවරලා. එහෙමනම් දැන් අපි අහන්න කැමති අගමැතිතුමාගේ මේ භූමදානය සඳහා අවසර දෙන්න. රීටි ප්‍රශ්නයනේ වෙන ප්‍රශ්නයක්. අනවශ්‍ය ප්‍රශ්නයක් අදිනවා. ඔබතුමා උත්තර ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්නේ අහන්න. ආපු ප්‍රශ්නෙට මට කියන්න දෙන භූමදාන කරන්න ඉඩ දෙනවා. අරු අගමැතිතුමනි, ඔබතුමා භූමිදාන පිළිබඳව ඉඩ දෙනවා කියලා මේ සභාවේ කිව්වා. ඒ පිළිබඳව මේ රටේ ඉන්න ජනතාව වෙනුවෙන් ඔබතුමාට ස්තුති පළ කරන්න කැමති. විශේෂම මුස්ලිම් ජනතාව වෙනුවෙන් ස්තුති පළ කරන්න කැමති. රාජපක්ෂ මැතිතුමා, කොවිඩ් වෛරසයේ වැළඳී මිය යන සිරුරු භූමිදානයේ කරන්න ඉඩ දෙනවයි කියන කාරණේ ප්‍රකාශ කරා. ප්‍රමාද වෙලාවෝ යම් තීන්දුවක් අරන් තිබෙනවා. හැබැයි මේ තීන්දුව පිටුපස තියෙන්නේ කාගේ බලපෑමද, කාගේ විරෝධයේද, කා සතුටු කරන්නද කියන කාරණේ පිළිබඳව ප්‍රශ්න තියෙනවා. අපි දැක්ක අලි සබ්‍රිය ඇමතිවරයා පහුගිය කාලයේ තුලම එතුමාලා විසින් හදපු මේ ජාතිවාදී අන්තවාදී වැඩපිළිවෙල යම් සමනයකරා ගැනීම සඳහා මේ මුතදෙහය පාවිච්චි කරා කියන කාරණේ නිසා රටේ බුද්ධිමත් ජනතාවෙන් අපි ඉල්ලීමක් කරනවා. මේ රාජපක්ෂවරු ජාතිය ආගම පාවිච්චි කරන්නේ හුදෙක්ම මෙරටේ ඔවුන්ගේ බලය රඳවා ගැනීම සහ බලය ඉදිරියට ගෙනියම කියන කාරණේ. දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ගත වූ පැය 24 තුලින් වාර්තා වුණා. ඊයේ දිනේ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
දෛනිකව මෙරටින් වර්තාවු වැඩිම COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනේ වාර්තා වුණා. ඊයේ දිනට මෙරටින් COVID-19 ආසාදිතයින් 976 දෙනෙකු හඳුනා ගැනුණා. එන් පුත්කලින් 975 දෙනෙකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 252ක්. යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ පුත්කලින් 34 දෙනෙකු සඳහා සිදු කළ PCR පරීක්ෂණයේදී ඉන් 16 දෙනෙකු COVID ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අතර එකම පවුලේ 6 දෙනෙකුද සිටින බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් ප්‍රකාශ කළේ. ගම්පහ නගරයේ වෙළඳසැල් පිහිටි ප්‍රදේශයේ කොටසක් වසා තැබීමට තීරණය කළ බව ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා ප්‍රකාශ කළා. පසුගිය දින කිහිපය තුළ වෙළඳසැල් ආශ්‍රිතව වැඩි වශයෙන් COVID ආසාදිතයින් වාර්තා වීමත් සමග මෙම තීරණය ගෙන තිබුණා. ඇල්පිටිය පොලිස් අධිකාරී කොට්ටාසේ පොලිස් ස්ථාන 12ක නිලධාරීන් 60 දෙනෙකු සඳහා COVID මර්ධන එන්නත ලබා දීම අද ඇල්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේදී සිදු කෙරුණා. කුරුණෑගල පොලිස් අධිකාරී කොට්ටාසේ පොලිස් ස්ථාන 11කින් තෝරාගත් පොලිස් නිලධාරීන් 100 දෙනෙකුට කොවිඩ් එන්නත ලබා දීම අද දින මෙලෙස සිදු කෙරුණා. රෝගීන් වැඩිපුර හමු වෙන තැන්වලට වැඩි අවධානයක් යොමු කරා. නමුත් ඒ අවධානය යොමු කිරීමත් සමගම දැන් ඇති වෙලා තියෙන තත්ත්වය තමයි රෝගිය දුර ප්‍රදේශවලට පැතිර යෑමේ අවධානම ඇති වෙලා තියෙන්නේ. ඒක නිසා මේක අර සාමාන්‍ය රෝගයක් දිහා බලන විදිහට බැලිය හැකි රෝගයක් නෙමෙයි. ප්‍රජාවකින් වෙන් කරලා හිතිය නොහැකි රෝගයක්. අපිට සිද්ධ වෙනවා අපේ ක්‍රමවේදය ගැන නැවත විමර්ශනයක් කරලා බලන්න අපි අනුගමනය කරන්නා වූ ක්‍රමවේදය තුළ අඩුපාඩුවක් තියෙනවද දියුණු කළ යුතු තැනක් තියෙනවද නැත්නම් වෙනස් ක්‍රමවේදයක් භාවිතා කර යුතුද කියන එක. එන්නත සම්බන්ධයෙන් කිසිදු සැකසංකාවක් ජනතාව තියාගත යුතු නැහැ. මේ වෙනුවට ඇමතුමිය රාජ්‍ය ඇමතුමිය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියලා තියෙනවා මාර්තු මාසේ වෙනකොට මේක මහජනතාවට ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යනවා කියලා. මහජනතාවට ලබා දෙන අවස්ථාව ආවහම ජනතාව අනිවාර්යයෙන්ම පැහැදිලිව මේ සඳහා කැමැත්තෙන් ඉදිරිපත් වෙලා ඒ එන්නත ලබා ගන්න. මෙරටට පැමිණීමට බලාපොරොත්තු වෙන සිටින විදේශගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමෙන් පසු නිරෝධායනය කිරීම සඳහා අවශ්‍ය මධ්‍යස්ථාන කඩිනමින් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට කම්කරුව මාධ්‍ය නිවල් සිරිපාලද සිල්වා මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ කම්කරුව මාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී විදිස්කත ශ්‍රමිකින් දිවයිනට ගෙන්වා ගැනීමෙන් අනතුරුව නිරෝධායනය කිරීම සඳහා අවශ්‍ය මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් කම්කරු අමාත්‍යංශයේදී පැවැත්වුණා. ඒ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ සහ යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් අපිට හැඟී ගිය එක කරුණක් තමයි අවශ්‍ය තරම් නිරෝධායන පහසුකම් නොමැති නිසා මේ ශ්‍රමිකයන් ලංකාවට ගෙනීම අපහසු බව. ඒ නිසා අපි තීරණය කරා විදේශ රැකියා කාර්යාංශයේ මඟින් ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම වහාම මේ සඳහා සුදුසු ස්ථාන හමුදා අංශ සහ සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරලා ඔවුන්ගේ අධීක්ෂණයේ යටතේ තෝරාගෙන එවැනි මධ්‍යස්ථාන ගණනාවක් වහාම ස්ථාපිත කරන ලෙස. එසේ ස්ථාපිත කළහොත් මේ පිටරට හිර වී සිටින මේ අයව ලංකාවට ගෙනීමේ කාර්ය වඩාත් ඉක්මන් කරන්නට පුළුවන් වෙනවා. ඒ වගේම මම විදේශ රැකියා කාර්යාංශයට නියෝග කරා ඔවුන්ගේ මුදලින් දැනට වසා දමා තිබෙන හෝටල් හෝ වෙනත් ගොඩනැගිලි කුලියට හෝ බද්දට අරගෙන හරි මේ ක්‍රියාවලිය ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්න කියලා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් අරුමිනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරා වහාම ක්‍රියාත්මක වෙලා මේ කාරණය ප්‍රායෝගිකව බිම් මට්ටමින් හරිහැටි ක්‍රියාත්මක කරලා ඉතා ඉක්මනින් ශ්‍රමිකයන් ගෙනවීමේ කාර්ය ඉක්මන් කිරීමේ කටයුතු යෙදවීම සඳහා නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලැබුවා. නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු වුණේ ජනාධිපති කාර්යාලයේදී. ඒ අනුව දිසා විනිසුරුවරුන් ලෙස පදවිය හැබූ දිසා විනිසුරුවරුන් 7 දෙනෙකු, අතිරේක දිසා විනිසුරුවරුන් 3 දෙනෙකු, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිචවරියක් සහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයෙකු මෙලෙස නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබෙනවා. NKDKI නානායක්කාර මෙනවිය, RL ගොඩකවල මහතා, V රාමකමලන් මහතා, URVB රණතුංග මහතා, SHMN ලක්පාලි මෙනවිය, DGNR ප්‍රේමරත්න මහතා, WD විමලසිරි මෙනවිය, MMM මිහයිල් මහතා, මහි විජේවීර මහතා, IGD ලියනගේ මහතා, J ට්‍රොට්ස්කි මහතා සහ NA සුවන්දුරුගොඩ මහත්මිය මෙලෙස නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස අද ජනාධිපතිවරයා ඉදිරියේ සිය පත්වීම් ලිපි බහරගත්තා. Happy. 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 Happ
බස්නාහිර පළාතේ සියලුම පාසල් මාර්තු 15 වනදා ආරම්භ කරන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. දොස්තර අසල ගුණවර්ධන මැතිතුමා අපිට උපදෙස් දීලා තිබෙනේ අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ මාර්තු 15 වනදා සිට 11 වනදා පැවැත්වෙන නිසා ඒ විභාගය අවසන් වූ පසු මුළු බස්නාහිර පළාතේම ඒ කියන්නේ දිස්ත්‍රික්ක තුනේම පාසල් විවෘත කිරීම වඩා උචිතයි කියලා. සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය තමයි මාර්තු 15 වනදා මුළු බස්නාහිර පළාතේම සියලුම දිස්ත්‍රික්කවල අපි පාසල් විවෘත කරනවා පළවෙනි ශ්‍රේණිය ඇතුළුව. 11 වන ශ්‍රේණියේ පන්ති ගැන වෙනසක් නැහැ. ඒවා දිගටම පවත්වාගෙන යනවා. හැබැයි සාමාන්‍ය පෙළ විභාගයේ මාර්තු 15 වනදා ආරම්භ වීමට සති දෙකකට පෙර 11 වන ශ්‍රේණියේ පන්තිත් නැවතෙනවා. දැන් මේ තීරණය බස්නාහිර පළාතේ ජාත්‍යන්තර පාසල් වලටත් රජයේ අනුමත පෞද්ගලික පාසල් වලටත් බලපානවා. මේක කිසිම බලපෑමක් නැහැ දිවයිනේ සෙසු ප්‍රදේශවලට. අනිත් ප්‍රදේශවල පාසල් විවෘත කළා තිබෙනවා. ඒ වැඩ කටයුතු කරගෙන යනවා. අදවන විට ශිෂ්‍යයන් පාසලට පැමිණීමේ දීප ව්‍යාප්ත ප්‍රතිශතය 72 දක්වා ඉහළට ගිහිල්ලා තියෙනවා. ගුරුවරුන් වෙන ප්‍රතිශතය 88යි. ඉතින් ඒ තමයි අද තිබෙන තත්ත්වය. ගවඝාතනයේ නතර කිරීමේ රජයේ වැඩපිළිවෙල තවමත් ක්‍රියාත්මක වී නොමැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතරණ මහතා අද පාර්ලිමේන්තුවේදී යලිත් ප්‍රශ්න කර සිටියා. ඊට පිළිතුරු ලබා දුන්නේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතායි. බොහෝ රටවල් කිරි නිෂ්පාදනයේදී ලාභ ලබන්නේ පිරිමි සතුන් සහ කිරි එරූ දෙනුන් මසට අලවි කළා. නමුත් දැන් අගමැතිතුමාගේ තීන්දුවක් තියෙනවා හරක් ලංකාවේ මරන්න දෙන්නේ නැහැ කියලා. හැබැයි ඒ තීන්දුව ක්‍රියාත්මක වුණේ නැහැ. බඟ ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ඔබතුමාලගේ පැත්තෙම හරක් ඇමතිවරු හිටියා කියලා ඔබතුමාම ප්‍රකාශ කිරීම පිළිබඳ. ඕනේ විවාදයකට මගෙත් එක්ක එන්න හැරිසන් ඇමතිතුමා කාලේ හරක් 2500ක් ගෙනාවා. ඒ හරක් මතුමා මේක අහගන්න. ඒ හරක් එක විනාඩියක් දෙන්න මට ඔබතුමා කෙනෙක් අහගෙන ඉදියා. බැසිල් රාජපක්ෂ ඇමතිතුමාගේ කාලේ ගෙනාපු සත්තු තමයි අද NLDB ෆාම් එකේ ඉන්නේ. ඒ නිසා ඔබතුමාලගේ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ගෙනාපු හරක් ටික තමයි මැරිලා තියෙන්නේ. ඒ නිසා මම ඔබතුමා කෙනෙක් පිළිගන්නවා. තෝරාගත්ත ක්‍රමවේදයේ වැරදි අපේ රටට හරියන්නේ නැහැ. හැබැයි මන්ත්‍රීතුමා ඉන්දියාව මම එකඟයි ඉන්දියාව අපට දෙන්නේ නැහැ. ඉන්දියාව ප්‍රතිපත්තියක් ඇටියට සත්තු දෙන්නේ නැහැ අපිට. ඒ නිසා අපි මේ ගෙන්නන්න හදන්නේ ආණ්ඩුව නෙවෙයි. මේ සත්තු ගෙන්නන්නේ පුද්ගලික ආයෝජකයෝ. ආණ්ඩුව ආයෙ මැදිහත් වෙන්නේ නැහැ. දෙවැනි එක පිරිමි සත්තු. මේ මරණය පිළිබඳ ගරු අගමැතිතුමා මට කිව්වා අපි හඳුනාගෙන යනවා NLDB එකේ ෆාම්ස් වලට මේ පිරිමි සත්තු ටික ගෙනෙල්ලා අපි බලා ගන්න. මේ වැඩපිළිවෙල පිළිබඳ දැනට සාකච්ඡා වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාව වැනි බුදුදහමින් පෝෂණය වූ රටක ගව ඝාතනයේ සිදු නොකළ යුතු බවට රටේ බහුතර ජනතාවක් ප්‍රකාශ කරද්දී ඊට මැනවින් ඇහුම් කන් දුන් වත්මන් රජය ගව ඝාතනයේ නතර කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ගව ඝාතනයේ නතර කිරීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත් කළ අතර ඊට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය හිමි වුණා. අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ වත්මන් රජය විසින් ගනු ලැබූ මෙම තීරණයට රටේ බහුතර ජනතාවගේ ඉතා ඉහළ ප්‍රසාදය හිමි වෙද්දී ඉතා කඩිනමින් මෙම යෝජනාව ක්‍රියාත්මක වනු ඇතැයි ජනතාව දැස් දල්වා බලා සිටියා. අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයේ මෙම පියවර තව දුරටත් ශක්තිමත් කිරීමට සියත මාධ්‍ය ජාලයද ගව ඝාතනය නතර කිරීම උදෙසා විශේෂ ප්‍රවෘත්ති වැඩසටහනක්ද ආරම්භ කරනු ලැබුවා. මාස ගණනාවක් පුරා සියත ප්‍රවෘත්ති තුලින් අප දිගින් දිගටම ගව ඝාතනයට එරෙහි දැවැන්ත මතයක් සමාජය තුල ගොඩනගනු ලැබුවා. රජයටද ශක්තියක් වෙමින් අප එම වැඩසටහනත් ආරම්භ කළද මේ වන විට රජයේ ගව ඝාතනය නතර කිරීමේ එම යෝජනාව යෝජනාවක්ම පමණක් බවට පත්වෙමින් පවතින්නේද යන සැකය රටේ ජනතාව තුල මතුව තිබෙනවා. ඒ ගව ඝාතනය නතර කිරීම උදෙසා වන සක්‍රීය වැඩපිළිවෙල මෙතෙක් ක්‍රියාත්මක කිරීමට රජය අදාළ අංශ සහ අදාළ නීතිමය ප්‍රතිපාදනයන් ක්‍රියාත්මක නොවීම තුලයි. රටේ බහුතර ජනතාවක් බලාපොරොත්තු වූ රජය විසින් ජනතාවට ලබා දුන් ගව ඝාතනය නතර කිරීමේ පොරොන්දුව කඩිනමින් ඉටු කරනු ඇතැයි රටේ ජනතාව බලා සිටිනවා. ක්‍රීඩා දක්ෂතා මත පදනම්ව ජාතික පාසල් වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයන් සලකා බලමින් සිටින බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද කොළඹ පැවති සාකච්ඡාවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ක්‍රීඩා ශාස්ත්‍රයට අදාළව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන සැලසුම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණකාරයේදී පැවැත්වුණා. මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍ය කැලේ රමුකැල්ල මහතාද එක්ව සිටියා.
පාසල් ක්‍රීඩා පිට්ටනිය සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය මාත්‍යමාගේ අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ 32ක් අධ්‍යාපන කලාප 100කට මුදල් වෙන් කළා තියෙනවා. එකම ගරු අධ්‍යාපන අමාත්‍යමාට අපි යෝජනාවක් කරා. ඉන්ටර්වල් එක සම්බන්ධයෙන් විනාඩි කිහිපයක් වැඩි කරන කාරණේ මේ පිළිබඳව එතුමාගේ අවධානය යොමු වෙලා මඩන් ඉදිරි කාල සීමාව ප්‍රතිආත්මක කරන හැකියාව ලැබෙයි. ඊටත් එහාට ගිහිල්ලා අපි එතුමාගෙන් ඉල්ලීමක් කරා ප්‍රධාන පාසල් වලට ක්‍රීඩාව පදනම් කරගෙන දරුවෝ බඳවා ගැනීමට කෝටා එකක් ලබා දෙන්න කියන කාරණේ. අවම වශයෙන් වසරකට උපරිමයේ එක ක්‍රීඩාවකට දරුවෝ 5 බැගින් දරුවෝ 10ක් හෝ 20ක් අතර ප්‍රමාණයක් බඳවා ගැනීමට අවකාශය ලබා දෙන. එතකොට ග්‍රාමීය ප්‍රදේශවලින් දක්ෂ ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබෙනවා. අධ්‍යාපනය එක කාරණයක්. හැබැයි ක්‍රීඩාව පදනම් කරගෙන ප්‍රධාන ජාතික පාසලකට අතුල් වෙන්න අපි ලෑස්ති අපේ රටේ ක්‍රීඩකයෙක් ඉන්නවනම් ජාත්‍යන්තර තලයට යන්න කැමති යන්න පුළුවන්. එයාට පුහුණුවීම දෙන්න ඕන ලෝකේ මොන රටේද? ඒ රටට අපි යවලා ඒ දරුවාට පුහුණුවීම කරවන්න අපි සූදානම්. ක්‍රීඩා විශ්වවිද්‍යාලය පිළිබඳව ලොකු කතිකාවතක් අපේ රටේ තියෙනවා. ඒ හින්දා අපි කරන්න ඕනේ ඉසෙට් කෝයකින් හැදෙන ළමයි නැත්නම් ක්‍රීඩාවට ඉහළට යන ළමයාට විශ්වවිද්‍යාලයක් යන උපාධියක් ගන්න අවකාශය නිර්මාණය කරන්න එකදී මේ වෙනකොට ඒක සාකච්ඡා කරමින් යනවා. අපි බලාපොරොත්තු වෙනවා අඩුම ගානේ ටෙක්නිකල් ඇස්පෙක්ට් එකෙන් ටෙක්නිකල් ඇන්ඩ් වොකේෂනල් ට්‍රේනින්ග් පැත්තෙන් හරි මේක මේ අවුරුද්දේ අවසාන වෙනකොට ආරම්භ කරන්න. ඒ පසු කාලීනව ඒක විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය වෙයි. දැනුවත්කම අනුව ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වෙන් කරමින් එකම දවසක විශාල ක්‍රීඩා පිටි ගණනාවක් ප්‍රතිසංවිධානය කරන්න එවැනි වැඩපිළිවෙලක් මම හිතන්නේ ඉතිහාසෙම වෙලා නැහැ. පළවෙනි වතාවට එවැනි වැඩපිළිවෙලක් සහ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට දින වකවානු නියම කරලා මේ අවසාන කරන දිනයත් මම හිතනවා ඒ සමාව නියම කරමින් කරන වැඩක්. මේක රජයේ නෙමෙයි ජාතියේ අවශ්‍යතාවයක්. වත්මන් ආණ්ඩුව විසින් ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ අමතක කරමින් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. ඒ අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ විමල් වීරමාස මහත්තයා කියන්නේ සාගර කාර්යෝ සම කියන්නේ එකම කණ්ඩායමේ එකම වත්ත්‍ය වහලින්න කුරුල්ලෝ මේ කණ්ඩායම ඇතුළේ තියෙන සටන මා මාධ්‍ය ප්‍රචාරයක් දීලා හුවා දක්වලා රටේ ප්‍රශ්න ටික වහලා දාන උත්සාහ කිරීම තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. සා අපි කියනවා මේ රටේ ජනතාවට අද තුන් වේල කන්න පුළුවන් කමක් නැහැ. ජනතාවගේ ඒ තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න තියා ආණ්ඩුව ඒ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ. ඒ කතා කරන අවස්ථාව මගහරවලා දාන වෙන වෙන කාරණා මතු කරනවා. පෞගේ දවස්වල නෙගටිවේ ජටි ගැන අපි මේ විශාල ප්‍රශ්නයක් දොරලක් තිබුණා. මේ රටේ මම හිතන්නේ සුමාන දෙක ඇතුලේ වෘත්තීය සමිතිය කීපයක් එකතු වෙලා ඉන්දියාවට නැගිනේර ජටිය දෙන්න එපා කියලා වර්ජනය කරලා ඒක ඉන්දියාවට ඒක දුන්නේ නැති වැඩපිළිවෙලක් කරා. නමුත් වතු කම්කරුන්ගේ පඩියගෙන අවුරුදු පහක් වෘත්තීය සමිතිය වල සටන් කරනවා. ඒ වෘත්තීය සමිතියට හැවුම්කම් දුන්නේ නැති මේ ආණ්ඩුව මේ ඉන්දියාවට විරුද්ධව ගෙනිච්ච මේ සටන් පාරට හැවුම්කම් දීලා ඒක කැන්සල් කරා. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.